අද මේ ආර්ථික අර්බුදය අද මේ අපි අත්විඳින ආර්ථික අර්බුදයට අපි වැළලුවත් කල්පනා කරලුව ප්‍රධානම හේතුවක් තමයි රටේ මුල්‍ය ප්‍රතිපත්තිය මහ බැංකුව විසින් සාධීනව ක්‍රියාත්මක කරන්නේ නැතුව රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්තියේ බලපෑමට යටත් වෙලා විනිවිදානුපාතයේ යම්කිසි ආකාරයක වෙනස් කරන්න නැතුව ස්ථාර මට්ටමක තියන් ඉඳලා අපි සංචිත නැති කරලා එතකොට ඒක නිසා තමයි මේ අර්බුදය ආවේ. අපි පැමිණලා තියෙන ආර්ථික අර්බුදයට පැමිණීම සඳහා මහ බැංකුව ස්වාධීන නොවීම ප්‍රධාන වශයෙන් ගැටලු වුණා කියලා. ඒක එක ප්‍රධානම හේතුවක්. IMF ලෝන් එකේ ඇත්තම තත්ත්වය මොකක්ද මේ? ජාත්‍යන්තර මුල් අරමුදලේ ණය ලබා දෙනකොට ඒගොල්ලෝ බලන මේ රටේ තියෙන ක්‍රියාත්මක වෙන ප්‍රතිපත්ති, රටක් විසින් ඉදිරිපත් කරන ප්‍රතිපත්තියේ ණය ලබා ගැනීමේදී දැන් බැංකුවට ගියාම ණය අධිම්පද කොතුම ඉදිරිපත් කරනවා වගේ රටක් විදියට අපි ඉදිරිපත් කරනවා මෙන්න අපේ ණය අධිම්පද. හැබැයි ණයක් දෙනකොට බැංකුවෙන් ඉදිරිපත් කරපමිනු ණය දෙන්නේ නැහනේ. බැංකුවෙන් බලනවා ගෙවීම හැකියාව තියෙනවද කියලා. ඒතකොට සද් දෙක ඇතුළත මාර්තු මාසේ 20 වෙනකොට ජාත්‍යන්තර මුල් අරමුදලේ වැඩසටහනේ ආරම්භය. ඒක තමයි ආරම්භය. අවුරුදු 4ක වැඩසටහන මේක තමයි ආරම්භය. ඉතින් තමයි ඒක පටන් ගත්තේ. ඉතින් කරන්නේ අත් වශයෙන්ම අපි රටක් විදියට අපි ඉදිරිපත් කරපු වැඩපිළිවෙල ඒගොල්ලෝ අනුමත කරලා යම්කිසි මුල්‍ය වශයෙන් සහභාගියක් දෙනවා. ඊට අමතරව ඒ තියෙන ඒගොල්ලගේ අනුමැතිය උඩ ලෝක බැංකුව, ආසියානු සංගම් බැංකුව වගේ වෙනුත් ඊට අමතරව වැඩිපුර තව සහායක් ලබා දෙනවා. ඒකත් එක්කම ණය ප්‍රතිපූර්ණ කරන්නේ තුලින් ණය ගෙවීමේ තියෙන ණය බර ඊළඟ අවුරුදු 10 විතර කාලය තුළ ණය ගෙවීමේ බර රටට අඩු කරලා එතකොට රටට යම් කිසි ආකාරයක ණය බර අඩු රටක් විදිහට ඉදිරිය යන්න පුළුවන් සහනය තමයි අපි ලබා ගන්න ජාත්‍යන්තර මුල් අරමුදලේ ගත්ත කියලා. මේක අවසානය නෙවෙයි, මේක යම් කිසි වෙනස් ආකාරයක රට ගමන් කිරීමේ ආරම්භය තමයි මේ පටන් ගන්න මාර්තු මාසයේ 20. ඊට පස්සේ ඉදිරියට මේ අවුරුදු ගානක් තිස්සේ වැඩපිළිවෙල ඉදිරියට අපි රට ඉදිරිපත් කර වැඩපිළිවෙල ඒ විදිහට ගෙනියන්න ඕන. මොන රජයක් පැවතියත් කවුරු පාලනය කරත් මොන මහ බැංකුවක් හෝ මොන මුදල් අමාත්‍යාංශයක් තිබ්බත් මොන අමාත්‍යාංශයක් තිබ්බත් කවුරු ඇමති වුණත් කවුරු අගමැති වුණත් කවුරු ජනාධිපති වුණත් මෙන්න මේ වැඩපිළිවෙල ඒ ආකාරයට ගෙනිත්තත් විතරයි මේ රට ඒ රට විසින් ඉදිරිපත් කරපු වැඩපිළිවෙල ඒ ආකාර ක්‍රියාත්මක කරනවා කියන ඒ යම්කිසි ඒ දිශාවට යන්න ඕන. නැත්නම් නැවතත් පරණ තත්ත්වයට යන්න පුළුවන්. අවම කොච්චර කාලයක් ඇයිද මේ IMF ණය වාර්කේ ලැබෙනවා නම් ලැබෙන්නේ මාර්තු 20 වෙනකොට ලැබෙනවා. පළවෙනි වාර්කේ ලැබෙනවා. එතකොට මේ ඒ ණය මුදල ලැබෙන්නේ අවුරුදු 4ක කාලයක් තුල. බිලියන 2.9ක් කට මුදල අවුරුදු 4ක් කාලයක් දමත් ඒ මුදල නෙමෙයි වටනාගම තියත්. ඒක ඒ තුලින් වැඩ ගෙනියන වැඩසටහන ක්‍රියාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ ඒ තුලින් රටගෙන තියෙන විදේශ ආයෝජකයන් තියෙන විශ්වාසය ඒ තුලින් රට නැවත ආර්ථිකයෙන් යථාතත්ත්වයට පත් කිරීම තුලින් රටේ ජනතාවගේ ආදායම වැඩි කිරීම දුප්පත්කම අඩු කිරීම උද්දමනය අඩු කිරීම සංචිත ගොඩනැගීම එන්න ඒ වැඩපිළිවෙල තුල තමයි මේ රට ගොඩ එන්නේ. අතුවර බිලියන 2.9 නෙමෙයි අතරම. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.